මල්ලි ආයි පරක්කු වෙලා මං කීලා ඉවරයි නුපුතා. මොකද්ද මල්ලි කියන්නේ? මොකද්ද මේ channel එක? අනේ මල්ලි මේක දැන් ගිය අවුරුද්දේ මුල තමයි මම මේ විෘත විශ්වවිද්‍යාලේ කැලණි මේ sorry මේ මේ නාවල political science sociology media and ඒ subjects හතර කළේ. ඉතින් දැන් ඒකෙන් මල්ලි B මයිනස් එකයි B එකයි එක හොඳ පාස් එකක් තියෙනවා. ඉතින් දැන් මම මේ A levels වලට කරන්නේ මල්ලි ක්‍රිස්තු ධර්මයයි political science උයි media යි. ඉතින් මේක එදා ඉඳන් කරපු දෙයක් අලුතෙන් කරපු දෙයක් නෙමෙයි. ඉදිරිදි කරන් තියෙනවා මට මෙතන තියෙනවා ඇවිල්ලා කරන්න mass media යි political science දේශපාලන විද්‍යාව. බලමු ඉතින් ඉස්සල් සම්බන්ධ වුණොත් යන්න ආසාවක් තියෙනවා. ආ බලමු ඒකට මුහුණ දෙන්න පුළුවන්. ඒ කියන්නේ මම අවංක ඒ කියන්නේ මේ මේ සාමාන්‍ය ඒ කියන්නේ ඩෙස්ක් එක අකුර නගින්න ඒ වගේ සාමාන්‍ය අපි රැග් අපිට රැග් දියල් කිය ඉස්කෝලේ සාමාන්‍ය අර ලිංගික රැග් දෙන්න આવුත් ඉතින් ඒක ඒකට ඒක දෙන අවසාන වතාවේයි. ආ ඊව කරා ඒවා සාමාන්‍ය සුව සුන්ද ආ මොනවාද නෑනේ මම ස්වාධීන ශිෂ්‍යයෙක් නෙමෙයි මම මට ඕන දේ මම කරන්නේ මම්මලි අපේ පක්ෂේ නායකයෝ කියන දේ අහන්නේ නැති එක මම වෙන අය කියන දේ අහයිද මම්මලි අම්මා තාත්තා කියු දේ අහු නැති මිනිහෙක් මල්ලි මම කාටවත් යටත් මිනිහ නෙමෙයි මම මේක හලුවකට ආපු ස්වාධීන මිනිහෙක් මට ඕන විදිහට මං ජීවත් වෙන්නේ මම ඉස්කෝලේ නු මල්ලි හැමදාම එළියට දැම්මා ඒක මම මේ ප්‍රින්සිපල් කියන දේ අහන්නේ නැති කියලා ඒ කියන්නේ මේක මහලුක චණ්ඩිය කියනව නෙමෙයි මල්ලි මගේ ස්වාධීන පුරවැසියෙක් නෙමෙයි මල්ලි මට ඕන විදිහට මම ජීවත් මං කාටවත් කරදරයක් කරන්නේ මට කරදරයක් කරන්න આવොත් මම මේක කෙරවල දක්වා යනවා. අනේ මල්ලි මගේ මං කියපු දේවල් වල මම කරපු චෝදනා මෙතෙක් කල් මල්ලි කවදාවත් අසාර්ථක වෙලා නැහැ. ඒ කියන්නේ ඉස්සරහට මං පරදී දන්නේ නැහැ. දැනට මල්ලි මං කියපු චෝදනා එකක්වත් මල්ලි අසාර්ථක වෙලා නැහැ. ඔප්පු කරලා තියෙනවා. දැන් මේ මම මේ කරන චෝදනාවත් මම ඔප්පු කළා. අයිසක ස්වාමීන් වහන්සේලා දෙන්නේ කාව මල්ලි. මාව හම්බෙන්න. ඒ අය දැන් ලේඩි රිජ් එකේ මේ ඉන්නවා. මේ මේ ඒගොල්ලෝ මේ දැන් ඇතුල් වෙලා ඒගොල්ලන්ට ඒගොල්ලෝ දූෂණයටපත් වෙලා ඒ කරපු එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇල්ලුවා බෝතලේ ගම සිරිරත්න ස්වාමීන් වහන්සේ කැලේක දුවද්දි ඇල්ලුවා වැවලගේ සිරිරත්න අල්ලන්නේ සිරිරත්න අල්ලන්නේ ඉන්නවා මෙඩිකල් රිපෝට් ඇවිල්ලා තියෙනවා මල්ලි එතන ඒ වගේම AIDS මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂක ડોක්ටර් නිමල් ඉදිරිසිංහ මහත්තයා කියනවා එතුමා AIDS හැදුණු ස්වාමීන් වහන්සේලා 7 දිනට බේත් කරනවා කියලා. ඉතින් මේක භයානක ප්‍රශ්නයක්. මම ඡන්ද බලාගෙන මේක කළේ මල්ලි ඡන්ද බලන් කරනවා නම් මේවා හිමීට අතහැරලා දානවා. නමුත් මාල් ළඟට කවුරු හරි ආවොත් මල්ලි පැමිණිලා කරා මම ඒකට සටන් කරන්න බැඳිලා ඉන්නවා. මං කියපු දේවල් සනිකර ඇත්ත. ඕනම කෙනෙක් ඕනම විවාදයකට එන්න මම මල්ලි ඒ වීඩියෝ පටි ටෙලිෆෝන් කන්වර්සේෂන් ඡායා රූප ඒ ස්වාමීන් වහන්සේලාගේ දිවුරුම් පෙස්සම් ඇතුළු සියලු දේවල් එක්ක මම විවාදයකට එන්නම් මට බයින් ඉස්සෙල්ලා මං කියන කතාව අහලා ඉන්න මේක එක ආගමකට ලඟු වෙලා නැහැ ආගම් බොහොමයක් තියෙනවා හරි